इहा देशपालने महानगर सह बस्नाहिर संवर्धन अमात्य पार्टी चंपक अनंत महता समकय अपि सरत्न देशपालन संवादे क्रियात्मक करन्ने अवसान साकच्छा वाटे प्रविष्ट वेन्ने गौरव मित्तुमनि मे वन विट अमेरिकानु गिविसुम पिलिबंदव रटे कथा बहक एतिव तिबेनवा मे गिविसुम बल एक තනකට ඔබේ අමාත්‍යංශයත් සම්බන්ධ වෙනවා MCC කිවිසු මහරහා යම් යම් කාරණාවලට හැබැයි තිනාවල පාලිත ස්වාමින් වහන්සේ දැඩි විවේචනයක් මේ සම්බන්ධයෙන් ඉල්ල කරා අපි බලමු अमेरिकन राज्या श्रीलंका राज्या असंक्रीमित योजित सोफा ग्यूसुम संबंधव श्रीलांकिक जनता बरपतल अविश्वास मंगल समर वीर अमितिवरिया तमाय मेकी पिटिपास इन्ने मे आंडु इन्ने दूषित मे अमितिवरिया मैं बायन तूकिनो त्रिकुणामले वराय इंद्र कोलंब वराय एकिनेकट याकरन किलोमीटर देशीयक दिग विशेष आर्थिक कोरिडोवक अतिक्रीमट बलापुरुत्व वेनवलु अमेरिका विसिन ए विशेष आर्थिक कोरिडोवटि डम अक्र लक्ष 12 त्रिकुणामले වරාය ඉඳලා කන්තලේ හබරණ පොළොන්නරුව දඹුල්ල මාතලේ කුරුණෑගල කෑගල්ල ගම්පහ කොළඹ යන දිස්ත්‍රික් කේන්ද්‍ර කොට ගනිමින් අත්පත් කර ගන්නට බලාපොරොත්තු වෙනවලු මේවා සත්‍ය නම් අතිශයින්ම භයානක ගිවිසුමක් මේ ගිවිසුම් දෙකම සෝෆා සහ එක්සා ඉඩම් විශේෂ විද්‍යුද්දාන පනත රජයේ ඉඩම් බැංකු පනත ප්‍රතිසස්ත පනත ඉහි සඳහන් ඇමරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැන නැගෙන ජනතා උද්ඝෝෂණන් හා විරෝධතාවයන් වලදී ශ්‍රී ලාංකිකයන් ත්‍රස්තවාදීන් ලෙස සලකලා මෙල්ල කිරීමට අවශ්‍ය කරන නීතිමය රාමුවක් මේ පනතෙන් නිර්මාණය වෙනවා. පළවෙනි එක රට ජාති ආගම හතර තමයි අපේ පක්ෂය. අපි හොඳ එක්සත් ජාතික පක්ෂය. අපි වෙන කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට වැඩ කරන්නේත් නැහැ. අපි ප්‍රසිද්ධියම කියන බය නැතුව. නමුත් අපි පිහ රත්තරන් කියලා බෙල්ල කපා ගන්න පුළුවන් කමක් නැහැ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව සඳහන් කරා සෝෆා ගිවිසුමක් අපි අත්සන් කියලා චන්ද්‍රිකා මෙතනියගේ 1.95 දී ආපු එකම තමයි තාම තියෙන්නේ කියලා එක්සා ගිවිසුම තාම ඒ පිළිබඳව සාකච්ඡාවක් පවමනේ MCC නැත්නම් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සම්බන්ධයෙන් තාම අපි ක්‍රියාත්මක වීමක් නැහැ කියලා. නමුත් මෙවැනි මතවාදයක් රට තුළ කුඩ නැගිනවා. ඇත්තටම කනගාටු වෙනවා මේ මෙවැනි එකිනෙකට සම්බන්ධ නැති කරුණු ගණනාවක් පටලවල මේ රටේ ඉන්න මේ දේශපාලන කෑදැත්තු කීප දෙනෙක් විසින් ඇති කරලා තියෙන පුහු ഘോഷාව ගැන පළමුවෙන්ම ඔය කොළඹ සිට තිරිකුණාමලයට තියෙනවයි කියන ඇමරිකානු කොරිඩෝ මේ රටේ තියෙන සුදේව ජාතික භෞතික සැලසුම කියලා එකක්. ඒ ජාතික භෞතික සැලසුම මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ විමල් වීරවංශ ඇමතිවරයා හැටියට 2008 දී පිළියෙල කරන්න පටන් ගත්තා. ඒක පසුව 2011 දී කැසට් වුණා. එතුමගේ කාලේ තමයි අැතර 2008 දී ඔහු එතන හිටියේ නැහැ. නමුත් 2011 ඔහුගේ පාලනයට තමයි ඒක ගැසට් වුණේ. ඒ ජාතික භෞතික සැලසුම සෑම වසර 10කටම සැරයක් හොයලා බලලා ඒක ක්‍රියාත්මක වීම හොයලා බලනවා. මොකද්ද මේ ජාතික භෞතික සැලසුමින් කරන්නේ? කොයි නගරවලද අධිවේගී මාර්ග යා කරමින් ඇති වෙන්නේ? කොයි තැන්වලද විදුලි බලාගාර ඉදි වෙන්නේ? කොයි තැන්වලද වරාය ගුවන් තොටුපළ ඉදි වෙන්නේ? कोई तेंगल परिसर संरक्षण प्रदेश तीन मिन्न मे वगे कारणा पिलिबंद रटट वसर दहायकट विस्सकट तिहकट दिन सलसुम ये सलसुम हदाने लंका विद्या यदि मेक दंती अपे अमात्यांश जातिक भौतिक सलसुम दे पात्रमेन्तु ये अनु दिदास दासे वसरे हि प्रधानीय आचार्य जगत मुन सिंह अपर दैनंदून मेक दस वसर कट सर यवत्कालीन करती है मे दिदास अटेक अभी यवत्कालीन कल ඒ අනුව අපි විවිධ විශේෂේෂ්ත්‍රවල එක තියෙන ක්‍රියාදාමයක් ඒ ක්‍රියාදාමය ආරම්භ කළා. ඒ ආරම්භ කළා කරුණු ගණනාවක් බැලුවා. ලංකාවේ අනාගත ජනගහනය 2030 දී කීයද? 40 දී කීයද? ඒ ජනගහනයේ වයස් මොන වගේ තත්වයක තියෙයිද? ඒ ජනගහනයේ අධ්‍යාපන මට්ටම මොකක්ද? අපේ රටේ අද වගා කළ හැකි ඉඩම් කොහෙද තියෙන්නේ? අපේ රටේ පරිසර වනයේ වශයෙන් නායෑම් වලට ඒ වගේම අනිකුත් පරිසර අනතුරු වලට මුහුණ දෙන ප්‍රදේශ මොනවාද? එමනම් ඒවැයි ජනගහනයේ පදිංචි වීම අපි අධෛර්ය කරන්න ඕන. ඒ වගේම අපේ රටේ පරිසර සංරක්ෂිත ප්‍රදේශ මොනවාද? ඒ වගේම අපේ රටේ ජලය වැඩියෙන් තියෙන ප්‍රදේශ මොනවාද? අඩුවෙන් තියෙන ප්‍රදේශ මොනවාද? ජලය වැඩියෙන් තියෙන ප්‍රදේශ වල වැඩියෙන් ජනාව අසාදන්න ඕන. ඒ වගේම අපේ රට ආර්ථිකමය වශයෙන් කොහොමද අපි අනාගතයේ බලගතු ලෙස ගොඩනැගීමට අවශ්‍ය කරන ව්‍යුහය මොකක්ද? එතකොට අපිට පේනුණා මේ රටේ ඒ විද්‍යාඥයෝ 3000කට අධික පිරිසක් විවිධ අවස්ථාවල හමු වෙලා අවුරුදු දෙකම ආරා මේක පිළියෙල කළාට පස්සේ ඔවුන් ආර්ථික ජනගහනමය කොරිඩෝ 4ක් එකක් නෙමෙයි 4ක් අඳුනාගත්තා.
එකක් තමයි දකුණේ කොරිඩෝව අම්බලංගොඩ සිට තිසමහාරාමයට. එතන හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ගය මේ සියල්ල ඇතුළත්. ඒ වගේම ඊළඟ එක තමයි කොළඹ සිට තිරිකුණාමල ආර්ථික කොරිඩෝව. ඊළඟ එක තමයි වාලච්චනේ සිට අම්පාරට තියෙන ආර්ථික කොරිඩෝව. ඊළඟ එක තමයි යාපනයෙන් කිලිනොච්චියට තියෙන ආර්ථික කොරිඩෝව. මීට වැඩිමනත් වශයෙන් උපාය මාර්ගික නගර හැටියට මේ කොරිඩෝව වලින් පරිබාහිරව අඳුරගෙන තියෙනවා මහනුවර, අනුරාධපුරේ එක පැත්තකින්, අනිත් පැත්තෙන් මන්නාරම, මුලතිව්, වවුනියා, ඒ වගේම වැල්ලවාය, මයියංගනේ, රත්නපුර මේ වගේ නගර ගණනාවක්. ඒතර අනාගතයේදී රජයට යෝජනා කළ තියෙන මොකද්ද? මෙන්න මේ කලාපවලට ආයෝජනය කරන්න. උදාහරණයක් ඇටියට 2030 වෙනකොට අධිවේගී මාර්ගය ගෙනියන්න කුරුණෑගලින් දඹුල්ලට, දඹුල්ලෙන් හබරණට, හබරණින් තිරිකුණාමලයට. ඕකේ මොකුත් ඇමරිකන් සැලැස්මක්, CIA සැලැස්මක්, ඇමරිකාවට පැවරීමක් මොකුත් නැහැ. අනිත් පැත්තෙන් බලන්න අපේ රටේ බස්නාහිර ප්‍රදේශය වගේ නෙමෙයි නගරහිර ප්‍රදේශය. හැබැයි දැන් ඔය සඳහා වූ මූල්‍යදායකත්වය දැන් විශේෂව මාර්ගීද කිරීම සඳහා, ඒ වගේම ඉඩම් මැනීම පොඩ පැහැලි කරනකන් ඉන්නකෝ සුදේව, පොඩ පැහැලි කරනකන් ඉන්නකෝ. එතකොට ඇයි මේ තිරිකුණාමලය කරලා තියෙන්නේ? අපි බලන්නේ තිරිකුණාමලයෙන් රට විවෘත කරන්න. කොහාටද? නැගෙන බංග්ලාදේශයට, ඒ වගේම නැගෙන කුන්මින් නගරය සහිත චීනයේ ඒ කලාපයට, ඒ වගේම නැගෙන වියට්නාමයට, නැගෙන මියන්මාරයට, නැගෙන ලාවෝසයට, කම්පූචියාවට, නැගෙන තායිලන්තයට, නැගෙන මැලේසියාවට. දැන් ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදය එක්තරා කාලයක විවෘත වෙලා දියුණු වුණේ නැගෙනහිර වෙරළ තීරයේ නිව්යෝක් නගරයේ සිට පහළට වොෂින්ටන් DC දක්වා කලාපේ. දැන් අද ඇමරිකා එක්සත් ජනපදය දියුණු වෙලා තියෙන්නේ කොහෙද? කැලිෆෝනියා ප්‍රදේශයේ, ලොස් ඇන්ජලීස්, ඒ වගේම සෙන් ෆ්‍රැන්සිස්කෝ ඇතුළු ප්‍රදේශවල තමයි සිලිකන් වැලිය තියෙන්නේ, බොලිවුඩ් තියෙන්නේ, සමහරවිට හොලිවුඩ් තියෙන්නේ. මේ අනාදී ඇමරිකාවේ ආර්ථික ජවන එන්ජිම තියෙන්නේ කැලිෆෝනියා, ජර්මන් ආර්ථිකයට සමාන ආර්ථිකයක්. ඇයි ඇමරිකාව තමන්ගේ ඒ ප්‍රදේශයේ බටහිර වෙරළ විවෘත කළා පැසිෆික් සාගරයට? විවෘත කළා ඇමරිකාව නැග්ගා. අපි හදන්නේ දැන් මේ නැගෙනහිර කලාපය විවෘත කරන්න ඒ බෙංගලි බ්ලොක්කත් එක්ක එහා පැත්තට. එතකොට මේකෙන් මොකද වෙන්නේ? තිරිකුණාමලයේ ඍජුවම හබරණට සම්බන්ධ වෙන්නේ. යාපනයට හෝ මඩකලපුවට නෙමෙයි, හබරණට සම්බන්ධ වෙන්නේ. හබරණින් කුරුණෑගලට සම්බන්ධ වෙන්නේ. එතකොට කොළඹයි තිරිකුණාමලයේ අතර තමයි සම්බන්ධය තියෙන්නේ. නමුත් ඔතන ගැටලුව තියෙන්නේ තිරිකුණාමල වරාය ඇතුළු ඒ ප්‍රදේශයේ ඇමරිකානු නාවික කඳවුරු බවට පත් වෙන්නේ. ඔය ඇමරිකානු නාවික කඳවුරු පිළිබඳ කතාව මේ ජාවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන් තිබුණා. ක්ලාක් දිවයිනේ ඒවා එනවා අය එහෙම කියලා. මේ ජාතික භෞතික සැලසුමේ වෙන කිසිවක් නැහැ. හැබැයි ඇමරිකානු දකුණු පැසිෆික් කලාපයේ බාර ඒ නාවික විධානයේ බාර අද්මිරාල්වරයා සඳහන් කරලා තියෙනවා මෙය අපිට අතිශය වැදගත් ස්ථානයක් කියලා. වෙන්න පුළුවන්, ඒගොල්ලන්ටත් ඇවිල්ලා තෙල් ගහ ගන්න පුළුවන්, ඒගොල්ලන්ටත් ඇවිල්ලා කෑම බීම ගන්න පුළුවන්, ඒගොල්ලන්ටත් ඇවිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ඕන දෙයක් කියන්නේ අපිට එහෙම හිතන්න පුළුවන්ද? නෑ නෑ, ඒගොල්ලන්ට ඒගොල්ලෝ අපගේ පාර්ශ්වයේ අභිමතය අභිලාෂය නමුත් හවුල්කාර පැහැදිලි කරන්න දෙන්නකෝ. මේවා එකිනෙකට සම්බන්ධව නෙවෙයි. ඊළඟට MCC මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ප්‍රධානයක් දෙන්නේ ණයක් නෙවෙයි, ඩොලර් මිලියන 490. එතකොට මේකෙන් කොටසක් වැය වෙන්නේ සහසර බස් ව්‍යාපෘතියට. ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා බස් නවීකරණය කරන. අපි ඒකට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා. තව කොටසක් වැය වෙනවා අන්තර් පළාත් මේ මාර්ග සංවර්ධනය. ඒකට තමයි වැඩිම මුදලක් වැය කරන්න යන්නේ. ඊළඟට අපගේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් ඉඩම් අමාත්‍යාංශයේත් නවීකරණ කටයුතු කිරීම සඳහා ඒගොල්ලන්ට පුළුවන් යෝජනාවක් ඉදිරිපත් කර තිනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කර තිනේ ඒක. මේකට AI ඉල්ලනවා එකඟතා ලියවිල්ල. මොකද ආණ්ඩු මාරු වෙනකොට මේවා මාරු වෙයි කියන ප්‍රශ්නේ මත ඒගොල්ලෝ එකඟතා ලියවිල්ලක් ඉදිරිපත් කරනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා වෙනත් රටවල සිදුවුණු මෙවැනි කාරණා තුළ ඒ රටවල් වලට සිදුවුණු ඉරණම ඔබතුමන්ලා අධ්‍යයනය කරලා නැහැ? මෙහෙමයි, ඒ සියල්ල අධ්‍යයනය කරලා තියෙනවා. කිසිම ආකාරයකින් රටේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය ආයතන වලට හෝ රටේ ඉඩම් වලට හෝ වෙන්නේ නැහැ. ඔවුන් මිලියන 480ක ප්‍රධානයක් දීලා මේ 490 ප්‍රධානයක් දීලා බීජ කඩන්න අතලෙව කන්නේ නෙමෙයි. මෙහෙමයි, ඔවුන්ට යම් යම් අරමුණු තියෙන්න පුළුවන්. ඔවුන් 1978න් පස්සේ ප්‍රථම වතාවට ලංකාවට මෙවැනි ආධාරයක් කරන්නේ 78න් පස්සේ මෙවැනි ආධාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ කළා නේ. ඔවුන්ගේ අභිලාෂය තේරුම් ගන්න මේමයි කරන් තියෙන කැවට පොඩ ඉන්නකෝ බං. ඒක පැහැදිලි කරන්න ඇයි ඒ කියලා. දෙවනුව මේ ඇක්සසෝපා
සෝපා මුලින්ම අත්සංකර කරේ ඒ පාර්ලිමේන්තුව දැන් හෙළි වුණා කදිරගාම මැතිතුමා කාලේ ලියුම් හෝමාරුවක් හැටියට ඒ කාලේ කළේ 1995 ඒ ඇත්තටම අත්සංකරන ගිවිසුමක් නෙමෙයි ලියුමට දැක්ක තාවය ලැබුණාම හෝමාරුවක් එක්සන් කළා හැබැයි ඒකෙන් ප්‍රතිඵල තියෙනවා ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ එල්ටීටී තහනම් කළා ඒ වගේම ඒ ත්‍රස්තවාදී ක්‍රියාදාමයට ඉදිරියට යන්න නොදෙන ක්‍රියාදාමයක් අනුගමනය කළා ඒ වගේම ඒක බලගතු ගිවිසුමක් නෙවෙයි ඊට පස්සේ අක්සා ගිවිසුම අත්සන් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා කිසිම අවස්ථාවක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහැ නිකන් කියනවා පිටු 6ක ලියවිල්ලක් කියලා පිටු 6ක ලියවිල්ලක් කියන්නේ පට්ටපල් බොරුවක් පිටු 6යි ඊළඟට එහි ඇමිනුම් ගණනාවක් තියෙන එක පිටු 41ක් තියෙනවා එතකොට මේ අක්සා ගිවිසුම මත තමයි ඔය හෝමාරුගෙන ඒවත් ඉතින් ඒකෙනුත් අපට යම් යම් ප්‍රයෝජන ලැබුණා නමුත් සෝෆා ගිවිසුමට අමරිකානු තානාපතිනිය කරුණු 14ක් අන්තර්ගත කරන්න ඉවරලා තියෙනවා ඉල්ලීම මෙහෙමයි සෝපා ගිවිසුමක් අත්සන් කළා නැහැ ඒ අත්සන් කරන්නේ කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පස්සේ කියලා අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක රටේ ස්වෛරීත්වයට එකෙන් බාධාවක් වෙන්න අපිට තියන්නේ. එවැනි ස්වෛරීත්වයට බාධාවක් තියෙනවා නම් එවැනි ගිවිසුමක් අත්සන් කරන්නෙත් නැහැ. අත්සන් කරන්න ඉඩ තියන්නෙත් නැහැ. අක්සා ගිවිසුමටත් එහෙමද? අක්සා ගිවිසුම 2007 අත්සන් කරපු එකක්. නමුත් ඒක 2017 යාවත්කාලීන කරලා යාවත්කාලීන කළා 2017. සිංහලෙන් නැඹුරුම් ටික තියෙනවා. නෑ. ඔය කතා කැබිනට් මණ්ඩලයේ මම හිටියානේ. ඔය නිකන් බොරු කතා. 2007 දී මොන අමුණුමක්වත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහනේ. දන්නෙත් නැහනේ ඇමරිකානු ජාතික දෙන්නානි විතර යන්න උන් බඩපඩ ඉන්න. ඒක මතුනේවත් නැහැ. ඒ ජාතික මතුනේවත් නැහැ. හැබැයි මෙහෙමනේ. ඒ ඇමරිකා එක්සත් ජනපද හමුදාවෙන් ප්‍රයෝජන ගත්තනේ ඒ ආණ්ඩුව. ගත්තේ නැද්ද? අර LTTA නැව් අල්ලන්න ඕස්ට්‍රේලියාවට ගියේ මේ ඇමරිකාවේ ආධාර උපකාර නැතුවද? එතකොට ප්‍රභාකරන් සම්බන්ධ ප්‍රශ්නවලදී ඇමරිකාවේ ගුවන් හමුදා මෙහෙ බ්ලේක් ගෙනාවේ නැද්ද? හරි. බ්ලේක් ගෙනාවේ නැද්ද යුද්ධය අවසන් කාලේ? හරි. ඉතින් ඒ හින්දා ඔව කතා කරන්න අවශ්‍ය නැහැ මෙතන. මේ මේ ඒ සිංහලෙන් ඇමුණුම් නැත්නම් ඒකට උත්තරයක් දෙන්නකෝ. ඇමුණුම් කියන්නේ මේ මොනවාද මූලික ගිවිසුම කියන්නේ ඒක ඇමුණුමේ මොනවද තියෙන්නේ? ගෝඨාභයගේ ඇමුණුමේ මොනවද තියෙන්නේ? පිටු 35ක කාවද සම්බන්ධීකරණය කරන්නේ මෙහි ඉන්න පොයින්ට් ඔෆ් කොන්ටැක්ට් يعني මෙහි ඉන්න පුද්ගලයා කවුද එයා සම්බන්ධ වෙන්න ඕනේ එහා පැත්තේ ඉන්න කෙනා කවුද ශ්‍රී ලංකා නාවික හමුදාව කා එක්කද සම්බන්ධ වෙන්න ඕනේ එයාගේ ලිපිනය මොකද්ද දුරකථන අංකය මොකද්ද ඒ වගේම එයාගේ ඊමේල් අංකය මොකද්ද ඕවා තියෙනවා ඔබතුමා අපි ඔය ටික තමයි මේ ආණ්ඩුවේකේ තියෙන්නේ ඔබතුමා සිංහලෙන් තිබුණත් එකයි ඉංග්‍රීසියෙන් තිබුණත් එකයි හැබැයි මූලික ගිවිසුම තමයි වැදගත් ඒ ගිවිසුමේ පිටු ගණනේ වැදගත් ඒ ගිවිසුමේ අන්තර්ගතය වැදගත් ඒ ගිවිසුමේ අන්තර්ගතයේ පොඩි පොඩි වෙනස්කම් තිබුණත් සමස්තයක් හැටියට ගිවිසුම් දෙකම ආසන්නයෙන් සමානයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඔබ වගකීම දරනවාද මේ ගිවිසුම් දෙක සම්බන්ධයෙන් පාටලෙ චම්පික රණවක මම වගකීම දරන සූදානම් මහින්ද රාජපක්ෂේ ගිවිසුමට වගකීම දරන්නේ මම කැබිනට් මණ්ඩලයේ හිටපු හින්දා දෙවෙනි ගිවිසුමට මම වගකීම දරනවා මේ ගිවිසුම හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැති එක ලොකු වරදක් ආරක්ෂක අමාත්‍යාංශය කරු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේක සාකච්ඡා කළා ඇයි ඉදිරිපත් ඒක තමයි ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ ඒක ප්‍රශ්නයක් නොවේ කියලා හිතන්නේ නැති මොකද කලින් ඒක පාර්ලිමේන්තුවේ ඒ කැබිනට් එකටවත් ඉදිරිපත් කළේ නැහෙනි ඇත්ත වශයෙන්ම අපි 2017 දීවත් දැනන් හිටියේ නැහැ මේ 2007 මෙහෙම එකක් අත්සන් කරලා තියනවා කියලා ඉතින් ඒක නිසා ඒකයි ඒ නිසා මේ එක්සත් ජනපදයේ ප්‍රශ්නේ මොකද්ද අපි ඒකත් තේරුම් ගන්න ඕනේ ඒක තමයි අර මේ මෑතදී ග්‍රහම් ඇලිසන් කියලා වොෂින්ටන් පෝස්ට් එකේ හිටපු මාධ්‍යවේදියෙක් පොතක් ලිව්වා ඩෙස්ටයින් ෆෝ වෝ කියලා. ඒකේ පෙන්නලා තියෙනවා ලෝකේ පහුගිය අවුරුදු 500 ඇතුළේ දෙවනියා පළවෙනියා වෙන්න දරපු හැම උත්සාහයකදීම උත්සාහ 16ක් තිබිලා තියෙනවා ලෝකයේ මට්ටමේ. ඒ හැම උත්සාහයකම අවස්ථා 12කදී යුද්ධ ඇති වුණා කියලා. දැන් අපි ඒවා දැකලා තියෙනවානේ. ජර්මනිය එංගලන්ත ඉස්සර කරන්න ගියාම ජර්මනිය ප්‍රංශය ඉස්සර කරන්න ගියාම ඇති වෙච්ච ප්‍රශ්න ඒ වගේ අද පැහැදිලි තත්ත්වයක් තියෙනවා මොකද චීනය ආර්ථික අතින් යුදමය අතින් තාක්ෂණික අතින් බලගතු රටක් හැටියට එනවා මේ විදිහම තත්ත්වයක් 1980 ගණන් වල ජපානයේ තිබුණා ජපානයේ එක්සත් ජනපදයට ආර්ථික තාක්ෂණික තර්ජනයක් වුණා යුද තර්ජනය ඒ සඳහා පාර්ලිමේන්තුව හැදුවේ මේ ආණ්ඩුව නෙමෙයි හම්බන්තොට වරාය චීනයට දීලා ඉන්න කරේ ඒ හම්බන්තොට වරාය චීනයට දෙන්න තීරණය කළේ මේ ආණ්ඩුව නෙමෙයි 2013 ගරු පීබී ජයසුන්දරයන් ගිහිල්ලා හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට පසලා පුත්තලම බලාගාරය කියන තුනම චීනයට දෙන්න ගියා හම්බන්තොට වරාය සමස්ත වරාය නෙමෙයි පුත්තලම බලාගාරය දෙන එක සම්බන්ධයෙන් මම දැනගත්තෙත් ඔහු විදේශවලට ගිහිල්ලා මම ඒ කාලේ බලශක්තිය ඇමති ඇත්තට මේක උනේ 2012 දී 2012 දී ඒ ඔහු ඒ කරපු දේ දැනගත්තෙත් අපි පස්සේ ඒකට මම විරුද්ධ වුණා වීම එක හේතුවක් වුණා
මට ඒ අමාත්‍යංශයේ වැඩ කරගෙන යන නොදෙන තත්වයට පත් කරන්න. ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මම පොතක් ලියලා තියෙනවා ඒක ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් බලය හා බලය කියලා. කෙසේ වෙතත් උපාය මාර්ගික සහකරුවෙක් නැතුව ඒ හම්බන්තොට වරාය ගෙනියන්න බෑ. ඒක ඒක මේ ලංකාණ්ඩුවට නඩත්තු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරනවා නම් කරන්න තිබුණේ ඉතා කුඩා ආයෝජන. හම්බන්තොටේ ඕට වරායක් අවශ්‍යයි. ඒක මම හැබැයි පැහැදිලිව පිළිගන්න කාර්ය. පහුගිය රජයේ එහි ජැටියක බාරකාරීත්වයේ දීලා ඒ අනුව යම් ක්‍රියාමාර්ගයක් ගත්තා නේද? ඉඩම්ක් කර 15,000ක් දෙන්න සූදානම් වුණා නේද? මේමයි. ජැටියේ ක්‍රියාකා දැන් එකක ක්‍රම තියෙනවනේ. දැනුත් දීලා තියෙන හැම දෙයක් තමයි. දැනුත් දීලා තියෙන්නේ මෙහුම් කාරණේ පමණයි. වරායේ අයිතිය හා ඒ අනිකුත් කටයුතු ශ්‍රී ලංකා රජය සතු අපි ඒක ඒගොල්ලන්ට පාලනය කරන්න පාලනය කියන්නේ ඒගොල්ලන්ට අපි මේ ලීස් එකක් හැටියට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒක දීලා තියෙන්නේත් වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් එකෙත් ඒ කම්පැනි දෙකේ ඒකාබද්ධ කමිටුවකට. ඒකාබද්ධ කමිටුවට මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය චීන ගැන කතා කරන්නේ මෙතන මේ දකුණු වරාය හැදුවට පස්සේ මේ දකුණු වරායේ දකුණු ජැටිය කෙලින්ම චයිනා මර්චන්ට් එකට දුන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව කොළඹ. ඉතින් ඒක නිසා ඒක පාඩු ලාභ එකක් නෙවෙයි ඒක කෙලින්ම ලබා දුන්නනේ. දකුණු වරායේ දකුණු ජැටි හැබැයි කාලය පිළිබඳ ප්‍රශ්න නෑ නෑ මම කියන්නේ මෙන්න මේකයි මේවා එක අවුරුදු 30යි නැගිනීර ජැටි අපිට නොමිලේම ලැබෙන මේ නිකම් බොරුවට අපි මේ රටේ බොරු ඇමරිකන් විරෝධයක් මවන්න ඕනේ නෑ. ඔය ඇමරිකන් විරෝධය මවන අය ගේ නායකව ඇමරිකාවේ පුරවැසි. හැබැයි ඇමරිකාව රටේ එකවත් කියලා හිතන්නේ ඊළඟට ඇමරිකාවේ පුරවැසි. ඊළඟට මේගොල්ලන්ගෙන් සමහරුන්ගේ දරුපවුල් ඉන්නේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ හෝ වෙන කොහේ හරි. මේගොල්ලෝ මේ ඇත්ත වශයෙන්ම ඇඟෙන් හිතෙන් ගතින් යැන්කි. මේ යැන්කි ටික මේ රටේ බොරු සිංහල බෞද්ධ ටිකක් වෙලා රට රවට්ටන්න යනවා. දැන් මෙතන හැබැයි ගැටුමක් තියෙනවා. අපි ඒක පැහැදිලිව දන්නවා. ඒක තමයි චීනයත් එක්ක දැනට වෙළඳ යුද්ධයක පැටලිලා ඉන්න ඇමරිකාව. අර හුවායේයකට සේනාවත ආක්‍රමණය කරන්න උනු මේ කරනවා හුවායේයකට. අපි රටක් හැටියට බලන්නේ මෙච්චරයි. අපි රටක ගැටුමක් මේ රටවල් දෙක ලොකු රටවල් දෙක. අපිට මේ රටවල් දෙකෙන් කොයි පැත්තවත් අරගන්න ගියොත් අපි ඉවරයි. ජේ.ආර්. ජයවර්ධන නැමැති බලගතු පාලකයා විනාශ වුණේ ඒ අවස්ථාවේදී එක්සත් ජනපදයයි සෝවියට් සංගමයේ අතර තියෙන ගැටුමට එතුමා මැදිහත් වෙන්න ගිහිල්ලා එතුමා මේ රට යෝධ යුද්ධයක පැටලුවා ඉන්දියාව මැදිහත් වෙලා. අපිත් නැවතත් මේ මෝඩකම් කළ යුතු නැහැ. අපි නොබැඳි පිළිවෙතේ සිටිය යුතුයි. අපි එකක් මතක තියාගන්න ඕනේ අපගේ අපනයනවල වෙළඳපොළ තාමත් මොන චණ්ඩි කතා පැවැත්වුවත් තියෙන්නේ යුරෝපේ ඇමරිකා එක්සත් ජනපදයේ 50%ක 55%ක 60%ක් අතර ප්‍රමාණය. ඒ නිසා ඒ 2006 7 කාලේ රොබර්ටෝ බ්ලේක්ව දැන් රොබර්ටෝ බ්ලේක් ඇවිල්ලා රාජපක්ෂලට ගුණ වර්ණනා කරලා සමුළු පවත්වනවා. දැන් ඒතකොට රොබර්ටෝ බ්ලේක් දැන් යැන්කියා නෙවෙයි දැන් හොඳයි. දැන් දේශප්‍රේමියා දැන් ශ්‍රී ලාංකිකයි. ඒ වගේ වංචනික ප්‍රතිපත්ති වලින් මේක කරන්න බෑ. අපි අවංකව තේරුම් ගත යුතුයි එක්සත් ජනපදයේ වෙළඳපොළ අපට අවශ්‍යයි මේ රටේ අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න. තාම අපිට ඒ වෙළඳපොළ බහුවිධ කරගෙන නැහැ. අපි වෙනත් වෙළඳපොළවල් කරා යන්න ඕනේ ගිහිල්ලා නැහැ. ඊළඟට චීනය අපිට අත්‍යවශ්‍යයි. චීනය තමයි අද ලෝකයේ ඔවුන්ගේ මේ අපි කියන අර එක් තීරයක් එක් මාවතක් කියන වැඩපිළිවෙල යටතේ විශාල ආයෝජනයක් මේ කලාපයට අපේ රටවල් වලට ගෙන ඉන්නේ. ඔය කවුරු මොනවා කතා කළත් අනික් කවුරුවත් එවැනි ආයෝජනයක් කරන්නේ නැහැ. ඉතින් අපිට චීනය අවශ්‍ය. අනිත් එක අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ ආසියානු කලාපයේ රටවල් චීනය, ජපානය, කොරියාව වගේ අය තාක්ෂණික අතින්, ආර්ථික අතින්, සමාජීය අතින් බලවතුන් ඒවා. ඒ ආඩම්බර වෙන්න ඕනේ. ඒත් එක්ක අපිට වඩා පහසුවෙන් මේ ගණදෙනුව කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉන්දියාවයි චීනයයි එක්කත් පරස්පරයක් තියෙනවා. දැන් මේ පරස්පර නැති ලෝකයක් දැන් මේ දවස්වල මහා බ්‍රිතාන්‍යයේ අගමැති ඇමරිකාවේ ජනාධිපති ගහගන්නවා. මේගොල්ලෝ සදාකාලික ඇංග්ලෝ සැක්සන් මිතුරෝ. දැන් ගහගන්නවා මේ දවස්වල අර තානාපතිවරයාගේ ප්‍රශ්නෙට ගහගන්නවා. දැන් අර කොංග්‍රස් පක්ෂයේ කාන්තාවන්ට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ප්‍රකාශවලට විරුද්ධව තෙරෙසා මේ සටන් කරනවා. දැන් ඒ වගේ මේ ලෝකයේ අලුත් තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. අපි පොඩි රටක්. අපිට මේ හැමෝම ඕනේ. අපි චීනයේ හතුරු වෙන්නවත්, ජපානයේ හතුරු වෙන්නවත්, ඉන්දියාවේ හතුරු වෙන්නවත්, ඇමරිකාවේ හතුරු වෙන්නවත්, සුවිශේෂී මිතුරෝ වෙන්නවත්, විශේෂ සේවාවන් සපයන්න යන්නවත් අවශ්‍ය නැහැ. අපි මැදක ඉඳගෙන මේ හැමෝ එක්කම ගනුදෙනු කරන්න ඕන. එක්සත් ජනපදයේ නැව්වෙනවා නම් තෙල් සපයන්න, සෙල් සපයන්න ඕන. චීනය නැව්වෙනවා නම් තෙල් සපයන්න, අපි තෙල් සපයන්න ඕන. ඉන්දියාවේ නැව්වෙනවා නම් දෙන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ අපි හැබැයි එකක් මතක තියාගන්න. අපි මේ රට ඉදිරියට ගෙනියනවා නම් අපේ නාවික ශේෂ්ත්‍රයේ බලවතෙක් වෙන්න ඕන. අපි මේ පුංචි නාවික හමුදාවක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එතකොට මේ මෙතුමා හිතන ඉන්දියාවටත් එතකොට අපි මේ වගේ මේ මත්තල
ගුවන්තොටුපළ පලාලි එයාපෝට් එක මේමයි සතුටු වෙලඳ ගන්නන්නේ වෙලඳ ගන්න දිනු කලාට ප්‍රශ්නයක් නැහැ හැබැයි අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට දැන් අපි අපි මතක තියාගන්න ඕනේ ඉන්දියාව ගැන සහසිබස් ඕනතරම් කතා කරන්න පුළුවන් අපිත් කතා කරලා තියෙනවා අතීතෙත් කතා කරලා තියෙනවා හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඉන්දියාවට මේ රට ඕනෝ මොහොතක අවුල් කරන්න පුළුවන් නැත්නම් චීනෙට ඇමරිකාවට ඉන්දියාවට ඔය නෑ මෙහෙමයි අපි අපි කරන්න ඕනේ මේ හැමෝටම හැමෝම සතුටු කරන්න නෙමෙයි නොබැඳි පිළිවතක් අනුගමනය කළා විවෘත මාවතක අපි හැබැයි කෙරෙන්නේ ඒක නෙමෙයි නේද නෑ මෙහෙමයි ඇත්ත වශයෙන්ම අපේ ඔබ කියන එකේ යම් ඇත්තක් තියෙනවා අපි මේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් උනත් අනුගමනය කරන්න තිබුණේ විවෘතව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කළා ගේන එක. අපි චීන සමාගම් වලින් විතරයි කැඳෙව්වේ. ඒක අපි චීනයත් එක්කත් කතා කරලා අපිට තිබුණා විවෘතව කරන්න. ඒ සම්බන්ධයෙන් විවිධ කාරණා මත උනා චීන සමාගම් දෙන්න හේතු නැහැ. මත්තල සම්බන්ධෙනුත් අපි විවෘතව කටයුතු කළා. විවෘතව කටයුතු කළා ඇත්ත වශයෙන්ම නිමා සිරිපාල ඇමතුවා නමුත් කවුරුවත් ආවේ නැහැ. හැබැයි 1 දශකයක් ඔබගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා හිටපු රාජිත ඇමතිවරයා පැහැදිලිවම සඳහන් කරා අපි ඉන්දියාවට මත්තල දීලා චීනට මත්තල පිළිබඳව යෝජනාව කැඳෙව්වා ඒකට හරි ප්‍රතිචාරයක් ආවේ නැහැ නමුත් ඉන්දියාව උපායමාර්ගිකව කල්පනා කළා විය යුතුයි මෙතෙන්ට එන්නේ තාම ඒ ගිවිසුම සාකච්ඡා කරගෙන යනවා ඒක හරි හැමං විදියට අවසන් වෙලා නැහැ ඒ හින්දා ඉන්දියාවේ තෙන්ට එනවද නැද්ද කියන එක තීරණය වෙලා නැහැ තාම නමුත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා ඒක සාකච්ඡා වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ රට ගොඩ යන්න නම් අපි අනවශ්‍ය සටන් පාටවල මතයාදවල කැළඹිලා ඇමරිකන් අධිරාජ්‍යවාදය කියලා ගැඹුරු හඬින් ගිරේ යටින් කෑකොස්සන් ගහලා හැබැයි රැට ඇමරිකාවට ගි තානාපති කාර්යාලයට ගිහලා එහෙම නැත්නම් තමන්ගේ දරු පවුල් ටික ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ කොහේ හරි තැනක රඳවලා මේ රටේ මිනිස්සු කුලප්පු කරලා වංචා කරන්න ඕනේ නැහැ. එක්සත් ජනපදයේ වෙළඳපොළ තාමත් අපිට වැදගත්. යුරෝපයේ වෙළඳපොළ අපට තාමත් වැදගත්. අපි වෙනත් වෙළඳපොළවල් හොයාගත යුතුයි. හොයාගෙන ශක්තියක් කකුල් දෙකට ශක්තියක් අන ප්‍රමාණයට තමයි අභියෝග කරන්න ඕනේ. අර අපි දැක්කනේ වෙනිසූලාවට වෙච්චදී අපි දැකලා තියෙනවා දැන් මේ ඉරානයට වෙමින් තියෙන දේ. ඒ නිසා අපි ඉතාමත්ම පරිස්සම් විය යුතුයි මේ කලාපයේ කටයුතු වලදී විශේෂයෙන්ම ඉන්දියාව පිළිබඳව අපි ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අපි එකක් මතක තියාගන්න ඕනේ ඉන්දියාවට අවශ්‍ය නම් මේ ප්‍රශ්න අවුල් කරන්න පුළුවන්. නමුත් දැන් ඉන්දියාවේ අලුත් පාලනය යම් සුහදශීලී වාණිජ ක්‍රියාදාමයකට එළඹෙමින් තියෙනවා. මම අපි වුණත් මම වුණත් නිරන්තරයෙන් ඉන්දියාවේ නායකින්ට කියන දෙයක් තියෙනවා. ඔබලා ශ්‍රී ලාංකිකයන් ගැන බලන්න. ඔබලා හැම වෙලාවෙම මේ දෙමළ ජනතාව විතරයි ඔබලාගේ කොටස්කාරයෝ කියලා හිතන්නේ. එහෙම හිතන්න එපා. දෙමළ, සිංහල, මුස්ලිම් ඔක්කොම ඔබලාගේ පිරිස කියලා හිතලා කටයුතු කරන්න. අර විදියට කටයුතු කරනකන් එක පැත්තක් තෝරගෙන අනික් සමාජයේ ඔබලා ගැන සැකයක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා. ඒ නිසා විවෘතව කටයුතු කරන සතුටු වෙනවා. දැන් අලුත් ආණ්ඩුව මෝඩි ජනාධිපති අගමැතිතුමාගේ ආණ්ඩුව කිසියම් ආකාරයක විවෘත භාවයකින් කටයුතු කිරීම ගැන. ඉතින් ඒ වගේම අපේ පැරණි මිතුරු ජපානයේ අපට ආදර්ශයක් කොරියාව අපට ආදර්ශයක්. ඒ හැම එකකින්ම අපි උදව් ගන්න තරම් සූක්ෂම වෙන්න ඕනේ. එංගලන්තය ලෝක බලවතෙක් උනේ අපි කවුරුත් දන්න චිරප්‍රසිද්ධ වර්ජින් ක්වීන්. ස්පාඤ්ඤය එක්ක ජර්මනි එක්ක මේ හැමෝ එක්කම දුර්වල එංගලන්තයේ තියෙන කාලේ ඉතාම සූක්ෂමව කටයුතු කළා බලගත් නාවික බලයක් බවට ඇඟට නොදැනී පරිවර්තනය වීමෙන්. ඉතින් ඒ වගේම අපෙත් කුයින් කෙනෙක් හිටියා සිරිමාව බණ්ඩාරනායක මෙතනිය රට පොඩි වුණාට විදේශ ප්‍රතිපත්තියෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ගියා. චීනේ ඉන්දියාවයි ගහ ගන්න කොටත් මැද්දට ගිහිල්ලා විසඳුවා. එතුමිය අනුගමනය කළේ බලගත්ු නොබැඳි ප්‍රතිපත්තිය. ඒ නිසා මේ නොබැඳි ප්‍රතිපත්තිය අපේ රටේ පැවතිය යුතුයි. අපි පොඩි රටක්. අපට මේ හැම කෙනෙක්ම අවශ්‍යයි. ඒ වගේම අපි ආඩම්බර වෙන්න ඕනේ මේ අවස්ථාවේ ආසියාව ආර්ථික අතින් ජව සම්පන්නව නැගී සිටලා තියෙන එක ගැන. ඒ නිසා අපේ දොරටු අපි විවෘත කරන්න ඕනේ ඒ බලගතු රාජ්‍යයන් දෙසට. අපි යුරෝපයේ පමණක් නෙවෙයි අපේ වෙළඳපොළ හැටියට හිතන්න ඕනේ. කොළඹ වරායෙන් විතරක් නෙවෙයි අපි හිතන්න ඕනේ. ත්‍රිකුණාමල වරායෙන් අපි හිතන්න ඕනේ චීනයේ දෙසට, අපි හිතන්න ඕනේ තායිලන්තයේ දෙසට, අපි හිතන්න ඕනේ වියට්නාමයේ දෙසට, අපි හිතන්න ඕනේ ආසියාව දෙසට. අමුතුමනේ අපි අවසාන ප්‍රශ්නෙට යමු. ඔබතුමා ඉන්න හිතන රටක් ගැන කතා කරනවා. මම ඔබෙන් අවසාන වශයෙන් කෙටි පිළිතුරකට කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒ ඉන්න හිතන රට ජනාධිපතිවරණයට පෙරද බිහිවන්නේ, ජනාධිපතිවරණයට පසුවද බිහිවන්නේ? මේ රටේ ඉපදිච්ච, මේ රටට ආදරය කරන, තමන්ගේ දරු පවුල් පිටරටවල රඳවගෙන මේ රටේ බුරු දේශ ප්‍රේමයේ කතා කරන පිරිසට නෙමෙයි අපි ආමන්ත්‍රණය කරන්නේ.
මේ රට හැරදාලා යන්න සූදානමින් ඉන්න, කලකට පෙර මේ රට සාධාරණ සමාජයක් බවට පරිවර්තනය කරන්න ආයුධ අතට ගන්න ඕන, සටන් කරන්න ඕන කියලා කල්පනා කරපු පිරිස්, දැනුගත් තරුණ පිරිස් අද තෝරගෙන තියෙන්නේ බලා ඕන මගුලක් ওই රටේ කරගනින්නලා අපි හරිහමන් රටකට ඉන්න හිතන තැනකට යනවාය කියන මානසිකත්වය. රටේ ජනගහනයේ 15% විදේශවල ජීවත් වෙන රටක් මේක. රටේ ඒ 15% ජනගහනයේ 5% එනම් ලක්ෂ 10ක් පමණ යම් වෘත්තීය සුදුසුකමක් තියෙන පිරිසක්. ඉංජිනේරු, වෛද්‍ය වේවා, වෙනත් තාක්ෂණික වේවා, හෙද වේවා, යම් වෘත්තීය සුදුසුකමක් තියෙන පිරිසක්. මෙන්න මේ පිරිස තමයි මේ රට අනාගතයේ නවෝත්පාදනයට ගෙනියන පිරිස. මම අර කලින් කිව්වා වගේ පහේ ශිෂ්‍යත් හපන්නු ගැන අපි කතා කරනවා. සාමාන්‍ය පෙළ හපන්නු ගැන අපි කතා කරනවා. උසස් පෙළ හපන්නු ගැන අපි කතා කරනවා. ඒ තුන ලැබපු අය මේගොල්ලෝයි කියලා අපි කියනවා. විශ්වවිද්‍යාලයේ පළමු පෙළ සාමාන්‍ය දෙවෙනි පෙළ සාමාන්‍ය ලබා ගත්ත අය ගැන අපි කතා කරනවා. ජයග්‍රාහී ආදර්ශයට ගන්න පුළුවන් ජීවිත ගැන අපි කතා කරනවා. හැබැයි මේ අයට මේ රට ඉන්න හිතන තැනක් බවට පත් වෙලා නැත්තේ දේශපාලනයේ තියෙන පසුගාමීත්වය. 2005 ජයග්‍රාහී බලවේගේ, 2010 ජයග්‍රාහී බලවේගේ, 2015 ජයග්‍රාහී බලවේගේ ඉඳලා 2020 දී ඉන්න හිතන රටක් කියන සංකල්පයට එන්න හිතීම ගැන ලැජ්ජාවක් නැද්ද? කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද අපි ජයග්‍රාහී බලවේගවල පස්සෙන් ගියේ නැහැ. ඉස්සරහින් ඉඳලා ඒ ජයග්‍රාහී බලවේගේ නිර්මාණය කරපු මිනිස්සු. මහින්ද මාත්‍යා බලයට ගෙනීම හා මහින්ද මාත්‍යා ලවා එල්ටීටී පරාජය කිරීම ගැන අපේ ලැජ්ජාවක් නැහැ. ඒ වගේම මහින්ද මාත්‍යා සහ එතුමාගේ පවුල රට ජාතික මංකොල්ලයකට මෙහෙවනකොට, ඔහුගේ පවුල තව පරම්පරා ගානකට ඉදිරියට ගෙනියන්න හදනකොට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් නැගී ඉඳලා මෛත්‍රීපාල සිරිසේන මාත්‍යා ජනාධිපති කිරීම ගැනත් අපට ලැජ්ජාවක් නැහැ. ඒ වෙලාවෙත් අපි වලිගෙන් එක්ක අහුවෙච්ච අය නෙමෙයි, ඉස්සරහින් හිටපු අය. ඒ වගේම පසුගිය 2018 ඔක්තෝබර 26 ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් කරාම හැමෝම පසු බහැලා හැංගිලා අද ඔය වීර කතා පවත්වන ඉදිරියෙන් එන අය හැමෝ දෙනාම පැජට් පාරේ යතනයි මෙතනයි හැංගි හැංගි ඉන්නකොට අපිව පත් කරපු ජනාධිපතිවරයාට විරුද්ධව පාරට බහැලා ජනතාව අවදි කළ ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කිරීම ගැනත් අපේ කිසි ලැජ්ජාවක් නැහැ. ඒ වගේම 2020 මේ රටේ දැනුගත් පරපුරට මේ රටේ රාජ්‍යත්වය ලබා ගන්න, මම අර කලින් මේක කියලා තියෙනවා, වෙනත් තැන්වල නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලයේ සිට දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා මධ්‍ය විද්‍යාලවල දැනුගත් පරපුරු වෘත්තීය ශේෂ්ඨවල, ව්‍යාපාරික ශේෂ්ඨවල, ක්‍රීඩා ශේෂ්ඨවල මේ හැමතැනකම ජයග්‍රහණ ලබලා තිනවා. එයාව දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මෙහෙවීමට ඉන්න හිතෙන රටට නායකත්වය දීමට අපිට කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ ගැන අපට තියෙන්නේ ආඩම්බරයක්. මම අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙත් අහන්න සිද්ධ වෙන ඔබේ ප්‍රකාශයත් එක්ක, ඔබේ ඔය කඳවුරේ නිවැරදි අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුනොත් ඔබට ලැජ්ජාවට පත් වෙලා මම හිතන රටක් බවට පත් වෙයිද? අපි ඒක අනාගතයට බාර දෙමු. මා ඔබට කියන්නේ අපිත් සටන් වලින් හොඳට ඉගෙනගෙන තියෙනවා, පරාජයනුත් ලබලා තියෙනවා, ජය ලැබලා තියෙනවා. හැබැයි අපි 2004 ඉඳන් ජය ලැබුව මිසක් පරාජය ලැබලා නැහැ. අපි දැන් හිතේ වේගයටම වැඩ කරන්නේ, අපි බුද්ධියයි අනිකුත් කාරණා එක්ක වැඩ කරන්නේ. ඒ වගේම අපි පෞල් බලවේග, ඒ වගේම මං කලින් කෝගේ ගජමිතුරු බලවේග ගැන නෙමෙයි, මේ රට විසින් ජනනය කරපු ඒ ඓතිහාසික ජාතික දූපුතුන් ගැන විශ්වාසය තියලා කටයුතු කරන පිරිසක් නිසා ඒ ජයග්‍රහණ ඊළඟ පාර වර්ධින්නෙත් නැහැ. බොහොම ස්තුතියි අමතුමනි සහභාගී වීම සම්බන්ධයෙන්. අපි ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් වුණාම නැවත මුණ ගැහෙමු. හිතවතුනි රැඳී සිටියට ස්තුති. ලාංකීය දේශපාලන සීමාවෙන් එහා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරන්නේ සලකුණු දේශපාලන සංවාදය හරහා. එනිසයි ඔබ මේ සලකුණු සමඟ රැඳී සිටින්නේ. මගේ මිතුරන් දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි නැවත ලබන සතියේ මුණ ගැහෙනවා.